¿Con Balán? బలము అపి కసాయద్ద అద్దీల ఇక పార్టం బలాపురుతు నతికరిగా నోనే అర కతావత్ తీని పురాణ రజకిని వనగత వేళ కస్వల అత్తు పొత్తు ముల్ అనుభవ కరలామ తమాగి రోగే సూపత్ కరగత్తాయి కేలా मम कसाय क्लील देना मेक दवस तुम सर एग्गा तव चूरने गुत्ती इक मी पे नींद रेट रेट गर्ण वरदने मटे अंटाव सर निष्कार नेहित नरक्र गंडोन ने अपो अभी कसाय अभी लबल हे भाई लुक मेनिगटे मेघन वचन दिन गंट अंट पाव मम विदार तो घीम बासल इनको अपट तीन आप रोग में केला विदा हो विश्वास मट रोग अंदन गण बरी रोग अंदन गण निमी वेडी बेहद को बेहतल अपट को लेते ना मम ग्रेस अपने की हुए ना
බේත්වලින් හොඳ කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි අප්පුහාමි ඕක. උඹ ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් මගේ නමත් සෞතු වෙලා දැන් ඉතින් ග්‍රේෂන් අප්පට මොකද කරන්නේ වෙද ඇත්ත? ඕක මහ කර්ම ලෙඩක් බං. ජීවිතේට නම් හානියක් නැහැ. ඒත් අමාරුව ටිකින් ටික උග්‍ර වෙනවා. ඇඟිලි පණ නැති වෙලා ඇඟිලි පුරුක් හැලෙන්න පටන් ගන්නවා. හම ගොර හැඩි වෙලා මූණත් මුළු ඇඟමත් බලන්න බැරි විදිහට විරූපී වෙලා යනවා. රෝගේ අඳුනගත්ත ගමන් අපි නම් කරන්නේ ලෙඩාව කොළණියකට අරින එක. කාටත් පැතිරෙන්නේ ඉස්සෙල්ලා. ග්‍රේෂන් අප්පුවගේ උත්මේ කොහමද කොළණියකට යවන්නේ? හරියට මේ කාත් කවුරුත් නැති හිඟන්නෙක් වාගේ. ලෙඩක් හැදුනාම වලව්වේ අප්පොත් එකයි හිඟන්නත් එකයි බං. ඕක මහා කර්ම ලෙඩක්. ඔය ලෙඩේ හැදුනාම මහරජුරුණත් රාජ්‍යෙන් පිට මං වෙලා කර්ම ගෙවන්නේ. ග්‍රේෂන් අප්පෝ මේ ඇල්ල වලව්වේ උරුමකාර. උන්නාන්සේ මේ වලව්වෙන් පිටමන් කරලා කොළණියකට යවන්න සක්කරයටවත් ඉඩ තියන්නේ නැහැ මේ අප්පුහාන්. ලොකුමණිකේ දැන් අසාධ්‍ය තත්ත්වෙන් ඉන්නේ. තව සුමානකින් දෙක්කින් පරලෝයයි. ලෙඩේ බොවෙනවනේ බොවෙන්නට මටනේ. මම ඒක බලා ගන්න. වලව් අනික් වැඩකාරයෝ අහල පහලව උංගන උඹ මොකද කියන්නේ? උංගන වෙදත්තන් දෙන රුදාව රුදාවක් තියෙනවනේ වෙද රස්සාව හරි ඇති කරනවනේ. රස්සාව හරි ඇති කරනවනම් අපට බෙහෙත් කරන රෝපත් කරන්න එපා. එහෙම නැත්නම් නිකන් වැඩි බණ කතා කරනවා. හයි යමු. මම හොරෙක් දා ඇමරිකෙක් මිනිමරුවෙක් නෙමෙයි.
ඒ දේවගේ දේවල් නොකර බැරි වෙලාවල් තියෙනවා ජීවිතේ. උඹ වොමනාවෙම වෙදා ඇල්ලට බස්ස උඹව මම දැනගත්තේ. කරත්තේ පෙරලිලත් ගුණා බේරුණු බව අහපුවා. උඹ හොඳ මොලේ තියෙන මිනිහෙක් කියලා මං කිව්වට ඒක නම් සෑහෙන මෝඩකමක්. පැටියා කාලේ ඉඳලා කණ්ඩ පොණ්ඩ දීගෙන දරුවා වගේ ආදරෙන් හදාපු සතා. මොන හිතකින් ඇල්ලට තල්ලු කරන්න දහම. මං ඒ වගේ පෝරිසාදෙක් නෙමෙයි. ඒ වුණාට පොලිසියෙන් නොයෙකුත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. වෙදා මලේ කරත්තේ පෙරලිලා කියලා පොලිසියට ඒත්තු ගන්නත් උඹට හුඟක් අමාරු වුණා. ඒ තරම් නෙමෙයි. වෙදා මල බව ආපුවාම ග්‍රේෂන් අප්පුගේ හිතේ වේදනාව තුඟක් වැඩි වුණා එහෙම නේද? එහෙමයි හාම්. ග්‍රේෂන් අප්පුගේ කලකිරීමෙන් ටෙන්ටම වැඩි වුණා. මන් දිගටම කසාය තඹ තඹ උන්නාන්සෙර දුන්නා. හා. සංසාරේ කලකිරුණා වගේ කල්පනා කර කර හිටියත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ අප්පු. අසනීපේ කියනවා කාටත් හැදෙනවා අසනීපයක් කැමේක මාවයි මගේ හත් මුතු පරම්පරාවයි මේ වලව්වයි විනාශ කරන්න හැදිච්ච පිළිලයක් මේක අර වෙදැත්තෝ කියපු කසාය මං ඕන් ඔය පිළිල කරලා තියෙන්නේ රහ බල බල ඉන්න නැතෝ ඔක එකගුරට බීලා දාන්න ඕන උඹ කරදර වෙන්න එපා අප්පු ඇයි වෙදා කිව්වේ නැද්ද මේ අසනීපේ හැදුනම බේත් කරලා සනීප කරන්න බෑයි කිය කොලනියකට නැත්තං අර රජතුමා වගේ මිනිස් පුලුටක් නැති පාළු වනාන්තරයකට අප්පෝ මේ වලමින් පිටවන් කරන්න සක්කරය ආවත් ලැබෙන්නේ නැ මේ අප්පුහාම ඉන්න කල්ලා වන්න මේක තමුන්නාසේගේ වලව සනීපෙන් හරි අසනීපෙන් හරි තමුන්නාසේ ඉන්නොද මේකේ ඕම් ඔය සන්දේ තමයි ලොකු මැනිකේ මී ඇදුනේ අවසාන කටයුතු වැඩි සෙනඟක් නැතුව බොහෝම චාමිට සිද්ධ කෙරුවා. ඒ කටයුතු ඉවර වෙනකල් ග්‍රේසන් අප්පොට සිද්ධ වුණා අර බින්ගේ ගබඩා කාමරේ හිරකාරෙක් වගේ ඉන්න.
එතකොට ඔය මරණයට ආපු අය ප්‍රේෂණ අප්පගෙන හැවෙ නැද්ද? ප්‍රේෂණ අප්පෝ හිටියටි රට ගියා කියාපුවාම හැමෝ පුදු වුණා. ඒත් ඉතින් සැක කරන්න දෙයක් තිබුණේ නැහෙනි. Thank you.